අයහපත් කාලගුණයෙන් පුද්ගලින් 151 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා 111 දෙනෙකු අතුරුදහන් බවට වාර්තා වෙනවා අවතැන් පිරිස 112,565කට අධිකයි පිටවටපත් වූ පිරිස 104කට අධිකයි රට මුහුණ දුන්නු මේ අති දුෂ්කර තත්ත්වය හමුවේ නිවුස් ෆස්ට් සහන යාත්‍රා ජනහත මෙහෙයුම මේ රාත්‍රියේදීත් දිස්ත්‍රික්ක පහක ක්‍රියාත්මක වෙන මොහොතක් මේ එමතරතුරු අපි ප්‍රවෘත්ති ප්‍රකාශය අතුරතුරු ඔබ වෙත ගෙනීමට සූදානම් වෙනවා මෙම අයහපත් කාලගුණෙන් දැඩි බලපෑම ලැබ වූ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙතයි අපේ පළමු අවධානය. දිස්ත්‍රික්කයේ කොග්ගල ප්‍රදේශයේ ගංවතුරෙන් විපතටපත් ජනතාව රැඳී සිටින කඳවුරකට අද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් ආධාර රැගෙන ගියා. ගමගොඩ ගල්ලන්දල ප්‍රදේශයේද තවදුරටත් අඩි 4ක පමණ උසට ජලයෙන් යට වී තිබෙනවා. ගාල්ල නාගොඩ ප්‍රදේශයේද අද පස්වරුව වන විටත් අඩි 5ක් පමණ උසට ජලයෙන් යට වී පැවතුණා. ගිංගගේ ජලය ක්‍රමයෙන් පහළට බැස යද්දී පහළ කොටසේ පිහිටි වක්වැල්ල ජලපොම්පාගාරයේ ජලයෙන් යටවීමේ අවධානමක් මතුව ඇති බැවින් එහි අතිරේක ජලපොම්ප ගලවා ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. ඊයේ හවස 2 වගේ වෙනකොට අඩි 7ක මට්ටමක් තිබුණා අපට පොම්පවල සහ ජල මට්ටම අතර. නමුත් දැන් මේ උදේ වෙනකොට අඩි 3කටත් වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. තවදුරටත් වතුර මට්ටම ඉහළට නැගගෙන ආවතින් අපිට සිදු වෙනවා මහගාල්ල යෝජනා ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වන සියලුම පිරිපහදු ක්‍රියාවලිය නතර කිරීමට නතර කරලා මේ උපකරණ ගලවලා ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට සිදු වෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම එසේ වුවහොත් අහංගම අක්වීමන හබරාදුව බෝපෙපොද්දල රත්ගම එකන මුළු ප්‍රදේශයටම ජල සැපීම මුළුමනින්ම අඩාල වෙනවා එසේ සිදුවොත් මම මේකේ අදහස් කරන්නේ මේ සිදුවේයි කියන කතන්දරේ හරියටම අසාස් කරන්නේ නමුත් ජලයේ මට්ටම වැඩි වීමට තවදුරටත් ආවතින් අනිවාර්යයෙන් ජල සම්පාදන මණ්ඩලයේ විදිහට අපිට ක්‍රියාමාර්ගයට යන්න වෙනවා. මීට ටික වේලාවකට පෙර පොලිස් මූලස්ථානය නිවේදනය කළා අධික වර්ෂාව හේතුවෙන් පානතුරු කොට්ටාසේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශ පිළිබඳව මහජනයා දැනුවත් කරන්න පනාපිටිය බුල්ගුඩ ජලාශය හරස් කොට ඇති ආරක්ෂිත වේල කැඩියාමේ අවදානම් තත්වයකට පත්ව ඇති නිසා පානතුරු දකුණ පානතුරු උතුර වාද්දුව බණ්ඩාරගම මොරොන්තුඩුව අඟුරුවාතුට පොලිස් වසම් ගංවතුර අවදානමක පැවතීමට ඉඩ ඇත යනුවෙන් මේ පිළිබඳව අපි ආපදා කළමනාකරණ ඒකකයෙන් විමසීමක් කළා වුන් පැවසුවේ මේ පිළිබඳව දැනට එතරම් බිය නොවිය යුතු බවයි මේ ප්‍රදේශයන් හිසිටින මහජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීම කෙසේ වෙතත් වඩාත් අවධානයෙන් සිටින ලෙසයි අපදා කළමනාකරණ ඒකකය පවසන්නේ ඔබ දන්නවා කලුතර දිස්ත්‍රික්කයට ඉතාමත්ම අධික වර්ෂාපතනයක් පතිත වුණේ මෙවර කලුතර දිස්ත්‍රික්කයට ඇති වූ ආපදා තත්ත්වය මීට පෙර කිසිදා මුහුණ දීමට සිදු වූ නොවු විරුතරම් අතිමහත් එකක් වැසි නැතත් ගංවතුර මට්ටම තවදුරටත් යම් තාක් දුරකට පවතිනවා ඉහළ යමින් පවතිනවා කලුතරට දැඩි වර්ෂාපතනයක් ඇදහැලමින් පවතින බවයි අපගේ වාර්තාකරුවන් මේ දැන් අප වෙත වාර්තා කර සිටිනේ අපි බලමු කලුතර දිස්ත්‍රික්කයේ අද තත්ත්වය කලුතර ගල්පාත ප්‍රදේශයේද අද දහවල් වන විට අඩි 12ක් පමණ උසට ජලයෙන් යටව තිබූ අතර නාවික හමුදාව ගුවන් හමුදාව හා පොලිසිය එක්ව ගංවතුරට කොටුවන් මුදා ගැනීමට පියවර ගත්තා
ගංගවතුර තත්ත්වය පාලනය සඳහා කළුතර මෝයට අමතරව තාවකාලිකව තවත් මෝයක් කැපීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. අපි දැන් විමසා බලමු රත්නපුර දිස්ත්‍රික්කයේ අද තත්ත්වය. මේ රත්නපුර නගරය හා ඒ අවට ඊයේ ගුවනට දිස් වූ ආකාරයයි. අද දහවල් වන විටත් රත්නපුර අවට පහත් බිම් බොහෝමයක අඩි 8ත් 10ත් අතර මට්ටමක ජලය පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඇතුළු සහන කණ්ඩායම් එක්ව පිරිස් මුදා ගැනීමේ කටයුතු හා සහන සැලසීම් අඛණ්ඩව සිදු කරනවා. කලවාන ප්‍රදේශයේ ජලයද තවමත් බැසගොස් නොමැති අතර කලවාන රෝහලේ රෝගීන්ද අද ගුවන් මගින් රත්නපුර මහ රෝහලට රැගෙන ආවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක් මේ අති විශේෂ නිවේදනයක් ලෙස උද්ෘත දක්වා තිබෙනවා. වැසි ඇති වූ වහාම මෙම ප්‍රදේශවල සිටින ජනතාව සිය නිවෙස් වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය දැනුම් දෙන බවයි කියන්නේ. ඉතා සුළු වර්ෂාපතනයකින් වත් මෙම කඳු බැවුම් සහිත ප්‍රදේශවල නායෑමේ අවධානම අධික බවයි එම සංවිධානය කියන්නේ. දිස්ත්‍රික්කය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය රත්නපුර ඇලපත පැල්මඩුල්ල කුරුවිට ඇහැලියගොඩ කිරියැල්ල ඉඹුල්පේ අයගම කහවත්ත කලවාට කොළොන්න නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ අවට ප්‍රදේශ දිස්ත්‍රික්කයේ කෑගල්ල බුලත්කෝපිටියේ දැරණියගල යටියන්තොට දෙහි ඕවිත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ අවට ප්‍රදේශ ගාල්ල බද්දිගම යකලමුල්ල නෙළුව තවලම නියාගම නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ අවට ප්‍රදේශ කළුතර දිස්ත්‍රික්කය බුලත් සිංහල අගලවත්ත වලල්ලාවිට සහ බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ඒ අවට ප්‍රදේශ මාතර කොටපොළ පස්කොට පිටබැද්දර මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ අවට ප්‍රදේශ හම්බන්තොට වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ඒ අවට ප්‍රදේශ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගම්කූරලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ඒ අවට ප්‍රදේශ අපි දැන් සූදානම් වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ දුම්පිත තත්ත්වය සොයා බලන්න. කැලණිගඟ අවට පැවති ගංවතුර අවදහම් මේ වන විට පහව ගොස් ඇති අතර දුම්පේ මාපිටිගම මල්වාන ඇතැම් ප්‍රදේශවල තවමත් ජලය බැස ගොස් නැහැ. බේගම දොම්පේ මාර්කේත අද දහවල් වන විටත් ජලයෙන් යටවී තිබුණා. අපි සූදානම් මේවර විට මාතර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය පිළිබඳව විමසා බලන්නට අපි සූදානම් අපගේ ප්‍රාදේශීය වාර්තාකරුව සුජීව සමරකොඩී සම්බන්ධ කරගන්නට. සුජීව සුබ රාත්‍රියක් ආයුබෝවන්. ප්‍රදේශීය පවතින තත්ත්වය පිළිබඳව මට පැහැදිලි කිරීමක් කරන්න සුජීව. ඔව් මේ වෙනකොට ඇත්තටම දැන් ජල වතුර ආපු ප්‍රමාණය දැන් තාමත් සැඳිලා තියෙනවා මේ විශේෂයෙන්ම තුඩාව ප්‍රදේශයේ ඊළඟට හිත්තරිය ප්‍රදේශයේ අනිත් ප්‍රදේශවල තාමත් ජල ඒආකාරයෙන් සැඳිලා තියෙනවා. විශේෂයෙන්ම උඩයින් ආපු ජලය ඒක රාශියෙන් හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඉතින් ජල මට්ටමත් ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙන්නේ.
මෙන්න තාමත් ඉවත් වෙලා ඉන්නේ මේ ප්‍රදේශ වලින් මහාමාර්ග ඒ ආසන්න තියෙන මහාමාර්ග ගණනාවක් යට වෙලා තියෙනවා අතුරු මාර්ග ගණනාවක් යට වෙලා තියෙනවා ඒ තත්ත්වෙත් එක තමයි මේ වලට මාතර නගරේ සාමාන්‍ය වෙලා තියෙන්නේ විශේෂයෙන් ජනතාවට එදිනෙදා සාමාන්‍ය කටයුතුමක් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නැහැ ඔවුන් මේ වන විටත් තමන් ආරක්ෂිත ස්ථාන කරා ගිහිලා තියෙනවා ඉතින් සාමාජ ජලයේ අඩු වීමක් දක්න පුළුවන් කමක් නැහැ මම කියන ප්‍රදේශ වල විශේෂයෙන් ගොඩගම් ප්‍රදේශයේ සිට අකුරස් මාර්ගයේ එමෙන්ම ඉතුරු අතුරු මාර්ගත් මේ ආකාරයෙන්ම තමයි දැනට ලැබිලා තියෙන්නේ හලෝ හොඳයි බොහොම සුති සුචීව මට පොඩි එක ප්‍රශ්නයක් තිබෙනවා ඒ ප්‍රශ්නේ තමයි මට දැනගන්න පුළුවන් ද සුචීව මේ වන විටකට සහන කණ්ඩායම අදාළ ස්ථානවලට ළඟා වෙලා තිබෙනවද ආපදාවට ලක් වූ පිරිස වෙත කොයි ආකාරයෙන්ද සහන කටයුතු සිද්ධ වෙන්නේ කියන වගේ පිළිබඳව ඔව් බොහෝ ලාවට දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් දැන් වතුර තියෙන ස්ථානවලදී මිනිසුන් ඒකලා කියලා තියෙනවා ඒ සමහර රාජ්‍ය ලේකම් කාර්යාලයේ මිනිසුන්ට ස්ථානගත වූ ස්ථානවල මිනිසුන් රැඳිලා ඉන්නවා ඒ ස්ථානවල මිනිසුන් රැඳිලා ඉන්නවා ඊට අමතරව සහන කටයුතු සම්බන්ධයෙන් ගත්තාම ඒකට ආහාර සුදු ආහාර ලබා දීම කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා ඒක ඊට අමතරව අපේ සියලු දේවල් ඒ ආකාරයෙන්ම යනවා ඒක ගැටලුවක් දැන්ට ඇතිලා නැහැ මේ වෙනකොට සුචීව ප්‍රදේශයේ ජල සැපයීම සහ විදුලි සැපයීම පිළිබඳ තත්ත්වය කුමක්ද ඔව් දැන්ට විදුලි සැපයීම ප්‍රශ්නයක් නැහැ දැන් අපුස් වගේ ප්‍රදේශවල මේ අද සවස් කාලයේදී නැවත වතාවක් විදුලි සම්බන්ධතාවය ලබා දෙන දිනවා ජල සැපයීම මේ වෙනකොට යම් ආකාරය යථාර්ථයෙන් පස්වීමක් කරලා තියෙනවා මාතර දවස් දෙකක් තිස්සේ ජලය තිබුණේ නැහැ දැන් මේ වෙනකොට ජල ලබා දෙන්නට කටයුතු ආරම්භ කරලා තියෙනවා බොහොම ස්තුතියි සජීවී